එම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජපාද වාතරත් මයින්ද ස්වාමින් වහන්සේ අෞතරයි ස්වාමින් වහන්ස සාදුසාදුසාදුු සමන්ත චක්හවාලේසු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන්ම නිරාජස්ස සුනන්තුූ සග්ගමුොක්දන් දම්ම සවන කාලු අයන් බදන්තා දම්ම සවන කාලු අයන් පදන්තා දම්මස් සවන කාලු අයන් බදන්තහා නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ ධම්මි සුුව පටි හතඥාන චාරස්සෙ දසබල දරස්ස චතුවී සාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුතෙමස්සෙ ධම්මිසෙරස්සෙ දම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතහාගතස්ස සබ්බ්ඥුණු, සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ ධම්මි සුුවක් පටිහතඥාන චාරස්සෙ දසබල දරස්සෙ චතුවේ සාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තෙමස්සෙ ධම්මිස්සෙරස්සෙ දම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතහාගතස්සෙ සබ්බ්්‍යුුණෝ, සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අරහතු සබ්්‍ය දම්මි සුුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුතෙමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතහාගතස්ස සබ්බඥුුණෝ. සම්මා සම්බොද්දස් උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරිය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවිින් වැරදි වචනයක් පිට නොවේවා මිති්‍යා දුෘෂ්ටික වචනයක් පිටි නොවේවා ගේ අදහසක් ධර්මියයට විරුද්ධව පිට නොවේවා බාග්‍යවතුන් වහන්සේගේ සත්තිමූ බුද්ධ වච්චනිය බාගෙවතුන් වහන්සේ සතුටු වෙන ආකාරියට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරෘුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධූ සාධෝ සාධූ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්න අද දවසේදීත් අපේ පින්වතුම් හැම දෙනාම මේ වෙෙලාවේ බලාපොරොත්තුවන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය නැතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි හද දවසේ ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාව තොලින් අපේ පිංවතුන්ට බොහෝම වටින දහම් කරුණක් දේශනා කරන්ට දහස් කරගත්තා පිහතුන මේ අනේපිඩු සිටතුමා පිළිබඳව අනේ පිඩු සිටුතුමා කියල කියන්නේ මේ ශාසනය හිටුපු මහා සද්ධවන්තයෙක්නේ අනේ පිඩු සිටතුමා කල්ප ලක්ෂයක්ම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ වෙනුවෙන්ම පාරමේ දම්පොරුපු මහවුත්තමි. සිටතුමා හරි විශේෂයි මි සංසාරේ බුද්ධානුස්සතිය වඩපු විද්‍යිය පිළිබඳව කියර කොට. පිිතරමි අනේපිටි සිටතුමා බුදුන්සරණ ගියපු විදිය බලන්න. දවසක් රජගහනුවර සිටුවරෑග ගෙදර ව්‍යාපාර කටයුත්තකට ආපු වෙලාවේ එදා රජගහනුවර සිටුවරෑගේ ගෙදර ඉන්නකොට තමයි දැනගන්නේී. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා කියලා. ඉරිං ඒ වෙලාවේ, බුද්ධෝ ලෝකෝ උප්පද්්‍යතිී කියන මෙන්න මේ වච්චනය දෙසාවනට ඇහෙන කොටම අප්‍ර මාන බුද්ධ සඥාව සිටතුමාගේ හදවතේ මෙය වනන බලන්නකු පිංවතුන සිටතුමාටේ ඇතිවෙච්ච බුද්ධහ ළම්මන පීතිය කොච්චරද කියන්නේ අහෝදා තමන් ඉන්න නිවසට බුදුරජාණන් වහන්සේ වඩින බව දැන දැන පිතුල සිටතුමාට බුදුරජාණන් වහන්සේ නොදැකින්න බැරිවුණාන දෙසිටතුමා මහ පාන්දර දෙකට බුදුරජාණන් වහන්සේ වැඩයින දැනට යනවා මොකොටද යන්නේ බුදුරජාණන් වහන්සේ දකින්නේ හිතල බලන්න පිංහතුනේ අනේපිට සිටතුමාගේ සද්ධාව කොස්්චරද කියලා සිටතුමාගේ ඔය කාරණාව ඇත්තටම විශේෂ කොට දක්වා නියයි එකට හේතුව තමයි පංහතුනේ අපි පංහතු බලන්න මේ ශාසනේ සමහර දෙනයකු බුදුන්සරණ ගියහපු විදිය සමහරවෙලාවට භාගතුන් හන්සේ ඔවුන්ගෙළඟට වඩිනවා. එකො සමහරලාවට ඔන් භාගතුන්න්සට මුොලින් දොස් කියනවා බනිනවා සමහරලාට වාද විවාද කරනවා සමහරලාට ඔය සියල්ලෙන් පස්සේ තමයි බුදුන් සරණයන්නේ. සමහරලාට භාගතුන් වහන්සේ දැක්කැම්පස අඳුරගන්නාත් බැරිවිෙනවා සමහරයට නොම ත අප පින්වත්තුම් බලන්නකු තු ඇ අනීපිි සිටතුමා බුද්ධ කියන වච්චිනය ඇහෙනුකොටම තමයි බුදුන් සරණ යන්නේ අපේ මහා කප්පින රයිතුමත් ඒයව කියනි මහා කප්පින රයිතුමා සැවැත් නූරිංආපු වෙළින් දන්ගෙන් දැන ගන්නේ බුදුරජන් වහන්සේ ලෝකේ බහල වෙලා කියලා තිී විලාවම රජකම අත්්‍යැහැරලා බාගතුන්න්සේ හොයාගෙනාවනි ු එහෙම වෙන්නි කුහොමද. එකට හේතුව තමයි සස්සරේ පංවතුන මේ බුද්ධානුස්සතිය හරියට වඩපු නිසා. බාගෙවතුන් වහන්සේ සර්ව සම්පූර්ණයෙන් පෙළියරගෙන භාගතුන් වහන්සගේ සරණැගිය පුද්ධ විය. දැංසංසාරී යම්යම් ජීවිතවල, මෙ මහ බෝසත්වරුන්ට සම්මා සම්බුදුරජාන් වහන්සේලාට සිතුවිලි මාත්‍රයකින් හරි වැරදිදියක් වුණු ඒ පොරුද්ධ සංසාරයේ දිගටමෙනවා. තේහිමය විල්ලා සමහරලාවට භාගතු වහන්සේ දැක්කත් භාගතු වහන්සේ අන්ඳරගන්න වැැරිවෙනවා. ඉදි නමුත් බලන්නකෝ අ සිටතුමා අනීපිටතුතුමා සංසාරී තාම මුහොදින් බුද්ධානුස්සති වඩල තියෙනවා භාගතුන් වහන්සේගේ වච්චනය අදහලා පාගතුන් වහන්සේ සර්ව සම්පූර්ණින් පිළියාරගෙන අන්නේ නිසා තමයි මේ ජීවිතයේ බුද්ධ කියන වච්චිනය දෙසවනට ඇහෙනකොටම බුදුන්සරණගී එහම සද්ධාවන්තේ ති අනටි සිටතුමාගේ සද්ධවේ ප්‍රමාණය කොච්චරද කියන්නේ සද්ධහව දවස ගානිි වැඩි වුනාමිසක් අල්ප ප්‍රමාණිකින්වත් තඩුණී නෑනි. සද්ධාව කොච්චරද කියන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ තීරණය කළා මෙවර වස්කාලය ජේතවනාරාමින් පිටවාසය කරනවා කියලා ති්‍යයනීපිටි සිටතුමා ාගතුන් වහන්සේ කිින්ගි හිල්ඉල්ලවා ස්වාමීනී මෙවර වස්කාලේ ජේතවනරාමි වැඩිඉන්න කියලා අපි උපස්ථාන කරන්න කිර්වා නමුත් භාගතුන් වහන්සේ ආරාධන භාරගත්තිනේ ඉීපස්සෙදී රජවුරු ඇවිල්ල කිව්වා විශාකා උපාසිකාව වෙල්ල කිව්වා තැනකදිවත් භාගතුන් වහන්සේ ආරාධනාව භාරගත්තිනේ තිං අනේ පිට සිටතුමාට හරීයට හිතට වද දෙන්න පටන්ගත්තා ඉති එදා සිටතුමා මාලිගාවටාවේ මහා පරාජිතයෙක් වගේ ති ඇවිල්ල බොහොමත් දුකින් මාලිගාවේ ඉන්දෙද්දී මාලිගාවේ හිටපු පුන්න්නා කියන දාසිය දැක්කා කළ විලාවෙදී සිටිතුමාගේ අහනවා ඇයි ස්වාමීණ ඔබතුමාමි දුකින්ම් වගේ ඒවිලාවෙදී සිටිතුමා කියනවා පන්න මම කොහොමද සතුටෙන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ මිවර වස්කාලය පිට තැනකට වඩින තීරණය කරලා ොන්න දෙැම්මට තුම් මාසයක්ම ඒ දිතිස් මහා පොරුෂ ලක්ෂණයෙන් සෝභමාන වෙච්ච ස්වර්ණවර්ණ දේහය මට දැකගන්න ලැබෙන්නේ තුම් මාසයක් යැනකං ඒ බුදුරුව නොදකමන් කොහොමදන්නේ පුන්නා ඒ මදුරහඬින් බනපදයක් අහන්න තු මම්මේ තුන් මාස කොහොම දන්නේ මට මෙව්ව ගැෙන හිතෙන කොට හහින්දිහිතට සතුට එතොට එවිලාවි පුන්නාහනවා සිටිතුමනි මං බුදුරජාණන් වහන්සේ නතර කරල දුන්නුති මට මොනවාදදි දෙන්න කිලලානවා. එතොට සිටිතුමා කියනවා මම නුබොව දසභාවී මුදුවනවකිවා. එ ඒවිලාවි පුන්නා බුදුරජාන් වහන්සේ වඩින මඟටගේ හිල්ල භාග්‍යතු නහන්සේ ඉදිරියෙන් පුන්න හිටගෙන භාගතුන්හන්සේ වන්දනා කරලා පුුණ භාගතුන් වහන්සේකින් අහනවා ස්වාමීනී මෙවර වස්කාලේ ඔබහන්සේට ජේතවනාරාමි වාසය කරන පුළුවන්ද කියලා තිෙවිලායි භාගතුනාන්සේ අහනවා පුන්නා මම මෙවර වස්කාලයේ ජේතවනාරාමි වාසයක් කලොත් නුඹමට මොනවද දෙන්න කියලා තිෙවිලා විදී කියනව ස්වාමී ඔබ වහන්සේ දන්නවා මම දාසිය උබහන්සේ දන්නවා දාසියක් වෙච් මට උබවහන්සට දින්න දෙයක්නේ නමු ස්වාමීණී ඔබහන්සේ ජේතවනරාමේ මිවරන අතර වුණු පොරොන්දුවක් වෙන්න කිෙව්වා ස්වාමීී මම තෙරුවන් සරණ යන දිවි හිමීෙන් පන්සෙල් රකින ශ්‍රාවිකාක් වෙනම කියලා. පිනතුලි බලන්ඩ මිල්ලෝක සිටු වෙනවටත් වඩා රජ වෙනවටත් වඩා තෞතිසා වැසි දෙවි වෙනවටක් වඩා මහා බ්‍රක්්මය වෙනවටත් වඩා මිල්ලෝක ඇති ශ්‍රේෂ්ඨ කෙනෙක් තමයි තෙරුවන් සරණ ගිහිල්ල පන්සිල් රකින පුද්ගලයා. ම විශ්ව දාතු වේ සියලු සත්‍ය නබි භවනය කරගෙන ඉන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදය නතර කරන්නුව කිසිවෙකොට බැරි වුුණා නමුත් ඒ ශ්‍රී පතුල් නතර කලා ආපසට හැර ව්ුව කවුද තෙරුවන් සරණ ගිහිල පන්සිල් රකපු කෙනා න තේරනවනේද තෙරුවන් සරන ගිහිල්ල පන්සිල් අකිනව කියන කාරණාව මෙලොකෙ කොච්චර බලවද්ද කියලා. භාග්‍යතුන් වහන්සෙල පවා ගරු කරන කාරණාව. ති මේක අනේපිටි සිටිතුමාට ආරංචි වෙලා පුන්න භාගතුන් වහන්සේව ජේතවනාරාමේ වස් සමාධං කරවන ොරුදුු කරව ගත්ත කියලා. ඒ විලාවේ මනේපිට සිටිතුමා ොන්නව දාසභාව මිදුව විතරක්නි වී. ඇත් තමන්ගේ දියනයක් කියෙන තන්නුතුරේ තිැබුවා දී තන්නකොම අනේපිඩි සිටතුමා භාග්‍යයුතු වහන්සේ කරෙේ කොයි තරම් පැහැදීමෙන් කටයුතු කර කෙනෙත්ද තින් එදත් ම මේ සඳහන් කර අනේපිඩි සිටතුමා ඒ තරන් සද්ධාවන්තෙක් මේ සාසරී පිිතුර මේ අනේපිටි සිටතුමා තමන්ගේ මාලිගාවේ මේ බුදුන්සරණ ගියපු දවස ඉඳලාම හැම්මත් දාම දන්දුන්නු කෙනෙ ටි පන තරක් විය දංකල ජීත වනරාමි හදල පූජ කරා. දවසකට තමන්ගේ මාලිගාවේ භික්‍ෂුුණන් වහන්සලා හයිසී නමකට දන්දුුන්න. දවස ගානිි දන්ඳුන්න. ඒ තරං මහා සද්ධවන්තෙක් මේ උපාසක තුමා මේ උපාසක තුමාගේ මාලිගාවේ දකුණු වාහල් කඩට අධිගෘු හිතවී හිටියා එක්තර දෙවුදවා මිත්‍යා දුෘෂ්ටිකයි ඇට නිවසට වඩින මහා සංගරත්ඥත් එක්ක හිතී ලොකු තරහක් තිබුණාඒ තරහ ඇතිවෙන හේතුව තමයි භික්‍ෂූ වහන්සේලා දානට සිටතුමාගේ මාලිගාවට වඩින්නේ දකුණු වාහල් කඩේ එදි එනිසා දෙව්දුවට හැමදාම තමන්ගේ විමානින් උන්වහන්සල එන වෙලාවට බිමට බහින්න වෙනවා දෙ අන්න ඒ කාරණාවට දෙවියන්ගේ තිබන ලොකු අප හැදීම. ඒ කාරණාවට දෙවියන්ගේ තිබන ලොකු අප හැදීම තිගන්නේ නිසා තමයි මේ දෙව්දුව මහා සංගරත්නයක් එක තරහත් තිබුණි ො පෞද්ගලික කාරණාව බලන්න පංවතුනි මේ මිත්‍යා දෘෂ්ටිය කියන එක මල් ලෝකයේ කොයි තරම් භයානක කාරණාවත් ඇ පිුතුනි සාමා්‍යින් ධර්මී නුදදත් ඔයි වගේ බාල ගති තියෙන සමහර බාලයන්ගේ හිතට හොම බාල අදහසක් කාවම පිතුරෝු ඒකට අවස්ථාවක් එනකංගින්නෝ පික පිට කරන්න. ඉරි මේදවුදුවත් අකමැත්ත තිබුණට මේකට විරුද්ධ වෙන්න කියන පිතු මතක තිනවයි න පිටි සිුතුමා එක කාලයකද දුප්පත් වුණ ඒ පෝරජාතයේ කර්මයක් පලදීලා මේ ජීවිත ධනය හරියට කළමනා කරණය කරගන්න බැරි වුුණ කහවනු දහටක් නොයික් නයට අරගෙන ගිහිල්ලා ඒ වලබුණිනේ ඊළගට කහවනු කෝටි දහටක් නයට අරගෙන ඒ වල බුණනිනේ ට කහවන කෝටි දහටක් ගබඩාවක තැන්පත් කරල තිබිලා කොමරි ගංවත්තුරකට ය ගබඩාව පිටිම්ම ය ධනේටික මහම ොහොදර ගහගෙන ගියායි වගේ කහවනු කෝටි තිස්සයක්ම සිටිතුමාට අහිමිිය වුණ ඔන්නඒ පාඩු නිසා සිටිතුමා එක්තරා කාලයකර දුප්පත් වනා තියව අවස්ථාව අර දෙව්දුව ප්‍රයෝජනටිකගත්තා දියව්දුව ප්‍රයෝජනී අරගෙන මේ දවදුවමකද කලින්. අනේපිට සිටතුමාගේ ඉදිරියට ගියා මේක තමයි තමන්ගෙමේ තරහ පිටකරගන්න පුළොන් හොඳම අවස්ථාව කියලා. ඉදි ඒවිලාවේ අනේපිටි සිටතුමාගේ මාලිගාවේ සිටතුමා අසරට ගිහිල්ලා තමන්ගේ සැබෑ ්‍රූපිය දක්වගෙන. තමන්ගේ දිවිය රූපියය දක්වගෙන දිවිය රශ්මී විහිදවාගෙන සිටිතුමා ඉදිරයේ මේ දව්දුව ඉඳගෙන කියනවා. සිටිතුමනි මම තමයි ඔබතුමාගේ දකුණු වාහල්කටට අධික්්ඩු හිතවෙනි දියවුදුව. මංමයාාවේ ඔබතුමාට, විශේෂ පණිවිඩයක් මත කරන්න. සිටිතුමනි ඔබතුමා තමයි මේ සැවැත්නුවර හිටපු ප්‍රධානතම සිටතුමා. නමුත් බලන්න සිටිතුමනි ඔබතුමා අද දුරුවලයක් බවට පත් වෙලා. ඔබතුමා ධනේහද පිරිහිලා සිටතුමනි ඔබතුමා දන්නවද ඔබතුමා ඔය වගේ ධනින් පිරිහෙන්න මොකදදේ උලු හේතුව කියලා සිටතුමන කාටරය කෙනෙකුට නයට සල්ලි දුන්නු තින් එක ලැබෙන්න්නේ පොලිියත් එක්ක හැබැයි මතකතියාගන්න සිටතුමන මෙ ශ්‍රමණයන්ට දන්දුන්නම අඩුගානය දෙනටිකව තායි ලැබෙනනිිනේ තිනිසා ඔබතුමා අදොයි දුපත් පවෙලා තියනුයි ශ්‍රමණයන්ට දන්දිර නිසා එනිසා සිෙට්ටිතුමනි දැංවඔය දන්දූ නැති දැංවොකු නතර කරලා දැංවත් කරමාන්තෙ දියුණු කරගන්න මහන්සි වෙන්න කිව්වා උන් බලන්න අපේ පංහතුන් මේ මිත්‍යයා දුෘෂ්ටිකියන්ගේ හැසිරීමම මොනු වගේද කියලා මේ බාලා අදහස්යනනි මිනිසුන්ගේ හැසිරීමම මොනුව වගේද කියලා සාමාන්‍යයෙන් බාල අදහස්තියන ඒ මිනිස්සුන්ගේ හැසිරීම අධ්‍යනය කරල බැලූත් එක හා සාමානය කෙල කියන්න පොළුව අදත් අපේ පිංහතුවේ දැකල ඇතින ඕන තරං මේ සම්මාධදිිත්්ටික පිංකම්වලට ගරහන උදවි අපේ සමාජයඉන්නවා සමහර වෙලාවට භාගතුන් වහන්සේ උදෙසා කරන පුද පූජාවල් වලට ඒම නැත්තන් දර්මරත්නය වෙනුවෙන් කරන දේවල්වට මහා සංගරත්නය වෙනුවෙන් කරන දේවල් වට අපේ සමහර උදවිය ඉන්නවා හරීයට නිින්දා පහස කරනවා. දි හැබේ ඔවුන් ඒ නින්දාාවල් අපහස කරන්නේ පිදු බරණම සමාජයේ මිනිසුන්ට දැනෙන තැන් ඉස්මතු කර කර. මඟකගේ දව්දුවගේ හැසිරීමයි මේ බාලයන්ගේ හැසිරීමේ අතරිතින සමානකම්. සමහර උදවිය කැපයතුමොන්න බුදුරජාණන් වහන්සේට කරන මොනොහර පූජාවක් දැක්කම සමහර මිනිසන්ට එතකොටන මතක් වෙන මේ කන්න නැති මිනිස්සු. අඳින්න පලදින නැති මිනිස්සු ැතිබැරි මිනිස්සු මතක් වෙනවා ආංගේ වෙලාවට. ඉති ූගේ වෙලාවට සමහරලාට කියනවා. මිව්වට දියදං කරලා දන්දෙනවට වඩා කොච්චර වටිනවද මේ නැතිබැරි මිනිසුන්ට කන්න බොන දෙනීක. හැබැයි ඔවුන්ට යාලූ මිතතුර එකට එකතු වෙලා සුරාපානය කරනකොට ඒමනැත්තං තමන්ගේ විශේෂි විශේෂ අවස්ථාවන් මෝලික කරලා දහස් ගණන් ලක්ෂ ගනන් වියදන් කරලා පාටිධනකොට එමනැත්තං කෝටි ගනං වියදං කරලා විවාහමංගල උත්සව ගන්න කොට එතකොට බිහතුන දුප්පත්තාය අසරනය ඔයි කවුරුවත් මතක් වෙන්නේ. ගොඩාග අයට සමහර බාලා දහස්තිීන ගොඩ දෙනකොට ඔය ඕූගේ කාරණාමතුවවෙන්න මේ බුද්දු පූජාවල් දකිනකොට භාගතුන් වහන්සට කරන ුද්දු පූජාදකිනකොට. එක තමයි මේ බාලයන්ගේ හැසිරීම තැ තැමි බලන මේ දෙව්දුවත් ඇැවිල්ල කියන්නේ කොහොමද දෙවදු ඇවිල කියන්නේ අර සිටුතුමාගේ හිතට දැන නවිදියට. කොහොමද දැනෙනෙ විදිහ කියන්නේ. සිටතුමාට කියන්නේ, ඔබතුමා තමයි මේ නුවරහිටපු ප්‍රධානදම සිටතුමා නමුත් ඔබතුමා තමයි දැන්ගඉන්න දුරුවලම සිටතුමා බලණයා දහස අර සිතතුමාට පාක්ෂිකව කියනවා වගෙන හිතෙන්නේ ඊළඟට දෙවුදුව කියනවා තමන් ගෙව්න අදහස මොකක්ද සිටතුමනි ඔබතුමා ඔය තත්ට වැටුනිි මොකක් නිසාද සිටිතුමන ඔබතුමා ඔයි තත්වෙෙට වැැටුුණේ ඔබතුමා දන් දිීන නිසා. උන්න බන ඊලට කියවපු කාරණාව ඇත්තනු සිටුතුමා දුපත්තුුණනේ නිසා නෙමි අරණ අයට ගත්තු මිනිස්සුන්ගේ කෝට හට ලැබුණනේ. ඉළඟට කෝටි දහටක ධනයක් ගංගවතුරට ගාගෙන ගැතු න්වයි කාරණ සාතම සිටිතුමා පත්තුුණ. න බර දියව්දුව ඒ තමන්ගේ අදහස සිටතුමාට දැන විදිර කිව්ව විදි ඔන්න ඔය වෙලාවේ බලන්නම ඒ ඒ බාල අදහස ඒ දෙව්දූ ඉදිරිපත් කරපු විදිිය මංගේකම ගොඩාක් දෙනගොට කියන්නේ ලෝකේ මේ ගමන් කරන විදධි පිංවතුන එක හා සමානයි බුදුරජන් වහන්සගේ පුදු පූජවලට බනින එක සමර කෙනකොට කළුද්ධයක් වගේ හිතුනට අපටන ගැත්තරමි කලුදයකර දෙනින් නිවනේ මොකද බුදුරජාන් වහන්සේ වැඩි හිටපු කාලෙත් බෙන්න්න බුදුරජන් වහන්සේ පිරුණුවන් පැවැම් පස්සදී කරපු ධාත පූජාවල් වලටත් බැනපුය හිටිය ඊට පස්සෙත් බන්න දැනුත් බනිනවා අනාගතිත් බනි වී අතර වෙන ප්‍රශ්නයක් නෙමේ මොකද පංවතුන ඉන්න මනුෂ්‍යෝ කෝම සුගතේයට යනව කියලා දේකොත් නෑ ඉන්න මනුෂ්‍යෝ කෝම අපායට යනව කියල දේකොත් නෑ බුදුහාමුදුරුව දවසක් කිව්වන පිංවතුනේ නිය මත්තටට පස්තිික කරගෙන මහනෙනි මේ මහපොලෝ වගේ මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවනං මේ නියමත්ත තියෙන පස් ප්‍රමාණය තරම් මිනිස්ස කොටසක් විතරයි නැවත මැරිලා දෙව්ලෝපදින්නේ මැරිලා නැවත මිනිසුල පදින්නේ. බලන ඒ කාරණාවෙන්ම තේරනවනේද මේකෙ ප්‍රතිලාබය ලබන්නේ කීදෙනද කියලා. ඉතාම අතලොස්සයි. අනි තොක්කෝම මේ සැඩ පාරට අහු වෙලා ඕවුන් මේ මහා නිරයන්වල දුක්විඳින මගහදා ගන්නවා තිං ඒක තමයි ඔවුන්ගේ බාල බව ඒකන බුදුරජාන් වහන්සේ ඔවන් නම්කරමි බාලය කෙනෙමි අන්ද භාාවට පත්වෙච්ගෙන කියලා අන්දයා උපකාරයට කවුරුහර කෙනෙක් නැතිවුුණොත් ගමනක් යන්න ගියොත් මඟට වඩා යන්න නොමගනිී ඒ වගේ තමයි පංවතුනි බාය බාලය තරන්දය ගමනක් කැනවගේ තමයි යන්නේ ඔවු මඟට වඩයන්න නො මග ඒක දිහා දැකලා අපේ මිනිුසුතික ගැටෙනවා ඒ මිනිුසුතික එකටික කරන්නවත් නෙවී අපි කරන්න ඕන අපි මේ තිසරණ රැකගෙන අපි අපේ ගමනයන්න තම අධිෂ්ඨාන කරගන්න ඕන මෙතරදි මටමිනි මෙහිම කාරණාවක් මෙතරදි විස්තර කරන්නේ හිතුණා මං මෙතරදි මේ කියාගෙනපු කොටස මමික අවසානද කියල දෙන්න වන මෙිතරදේක කරුණ කේ පිහතුර කියල දෙෙන හිත්තුුණා ඒ තමයි ඇත්තටම පිංහතුන දැම් බලන්නම අනේපිට සිටුතුමා මච්චර පිංකරකරන්න මාලිගාවේදී මාලිගාව තමයි මේ දෙව්දුව තින්නේ ත කොහොමද හහිම දෙයක් වෙන්නේ. දෙැම්මික මේ මෙතන මේ ධර්මරණ ඒ කාරණා විස්තර කරලනෑ නමුත් මේ ක අපේ ධර්මී තිබෙන කාරණාව කැටියට මං මේ කාරණාව අපි පින්ව තුළ කියල දෙන්න. මේක තමයි අපි පිංකරද්දිි පරිස්සංවවෙන්න ඕන තැන. ඒක මොකද්ද කියල කියනවන අප පින්වතුම් බලන්න දෙැන් අපි සමහර වෙලාවට පින්කරනකොට අපේ පිංකමට නොයික් පිරි සම්බන්ධ කරගන්නවා සමහර පිරිස්සි තින් සම්බන්ධ වෙනකොට සද්ධාව තියෙනවා සමහර පිරිස් සන්බන්ධ වෙනකොට සද්ධාවන්නේ ඔයි විදදිහට තමයි සමහර පිස් මීකට සම්බන්ධ වෙන්නේ. එොට දෙහර සමහර පිරිස සම්බන්ධ වෙනකොට ඕංගැර විධ දෘෂ්ටිගත තියෙනවා. එතකොට ඒ දෘෂ්ටිගත පිරිස සම්බන්ධඋනාම අන්න ඒ අපේ සංසාරයට පින් උතුන ලුකූහානියක් ලොකූ පාඩුව අපි හිතුමොන්න කෙනෙක් පින්කමක් සෝදානන් කරනවා. එයා සෝදානන් කරන පින්කමට රුපියල් ලක්ෂයක් වියදන් වෙනවා නමු තැත්තටම මේ මනුසේ ගතේ තියෙන රුපියල් විසිදාහයි දැන් තව රුපියල සෝදාහ කොයාගන්න ඕන. ඒෙෙන ඇතරම තම හොඳ පින් මක්මිරන්න හදන්න. එටොට දැනර අසූදා හොයාගන්න ඕන කමට ඕන තව පිරිස එකතු කරගන්නවා. දේ පිරිසේ එක තුනාම ඔවුන් තම තමන්ට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් පින්ගමට දායක වෙනවා තිං ඇබැයි ඒකතු වන පිරිසාත්තර තමන්ගේ ඥාති කියල පක්ෂයෙන් එකතුවෙන්න පුළුවවා තමන්ගේ ලඟමිණ හිතවත් කියල පක්ෂයෙන් එකතු වෙන්නත් පුළවා ඔයි වගේ විවිධ විධාශයෙන් එකතු වන්න පුළුවන් හැබැ සමහර කෙනෙේ කෙකුතු වෙන්න මේ කරන පින්කමේ වටිනකම දැනගෙන නෙවෙේ වෙන්නත් පුළුවන්. අපි තුම බුද්දු පූජාවත් තියනෙ එකක් වෙන්න පුළුවන් මොනුහරි විශේෂ භාගතුන්හසගේ කුටියයක්ක් කි දිකරණ එකක් වෙන්න පුළන් ඔයවගේ මොනුහරි දේකට සම්බන්ධ වෙන වෙන්න පුළුවන්. හැබැයි සමහර කෙනෙක පින්කමහලා එකට සත්තුටු වෙලා සම්බද්ධ වෙනවා බ සමහරයි සම්බන්ධ වෙන්නේ හිතවත්කමට තමන්ගේ මිත්‍රිය කියපු නිසා මේක මඟහරිදබේ එනිසාමාන් සම්බන්ධින ඒ අර්ථයෙන් සම්බන්ධ වෙනවා හැබේ යාගේ කැමැත්තක් නේ මී කරන පින්කම සම්බන්ධී නමුත් කොහොමහර සම්බන්ධ වෙනවනි යා මේ බුද් පූජාවත් තිනට කැමැතිනේ බාගතුන් වහන්සට දන්දිනට කැමතිනේ ම සංගරත්තයට දන්දිනමට කැමැතිනේඒවට කැමැතිනේ ඇති මේ කෙන සම්බන්ධ වෙනවා සාමාන්‍ය පිවතුනි කියන්නේ එකට එකතු වෙලා පින්කංකරන අය තමයි සංසාරයකට මොන ගැහෙන්නේ. එකට එකතු වෙලා හැසිර අයි තමයි සංසාරකට මොන ගැෙන්නේ. එතකොට දැන්නර අපි පින්ංකමට සම්මාධිට්ටික පිරි සම්බන්ධ වෙන වගේම අරවගේ බාලා දහස්තියනෙන මිත්‍යාදුෂ්ටික සම්බන්ධ වෙනවා. හැබැයි මිත්‍යදුෂ්ටික වහර සම්බන්ධ වෙන්නේ පිනකටන. ඇවිල්ලා ඉති එතන ඒ අටයුතුට සම්බන්ධ වෙලා පින්ඳහම් කරගන්නවා. පිවතුනේ දැ ඊළඟට සංසාරයේ ඕවුමුණ ගැහෙනවා. අර පිරිස දැන් අර තමංගි හිතේ තිබි්ච දෘෂ්ටිගතය තමංකරපු පිින්වලින් සංසාරේ බලවත් කරගන්නවා. මොකද බුදුරජණන් වහන්සේට තියෙන බුද්ධ පූජාවට කැමැත්තක් නේ. එක තම තමන්ග කැමැත්ත මේක දෙනවට කැමති නැහැ තමයි තමංග ප්‍රාර්ථනාව දැ ඔගේ දෘෂ්ටිගතයකින් තමයි කෙනා එකට සම්බන්ධ වෙන්නේ. එතකොට පින්හතුනි දැන් ඒ කෙනා තමන්ගේ දෘෂ්ටිගතය බලවත් කරගන්නවා අ පිංවලි. දැන් සල්ලි තියෙන කෙනෙක් වෙළඳ පලකට ගියාම තමන්ට සල්ලි තියෙනවනං එතිරින් බඩුගාන හොුවන්න්නේ. ඒවගේ තමයි තමන් යම්කිසි කැමැත්තක් තියෙනවනං, ඒකට අවශ්‍ය කරන පින්ලම් තමන්ගගේළඟ තියෙනවනම් පින්හ තුම් මතකතියා ණන්ඩ ඒ තමන්ගේ කැමැත්ති ඉටතු වෙනවා. කැමැත්තික න ප්‍රාර්ථනාව තිගේ ප්‍රාර්ථනා කරනදී තමන්ට ලැබෙනවා. දැඟක උදාහරණයක් කියනව නං එක්තරා සිටුවරේකුගේ නිවසකට ආගන්තුක යුවලක්කාවා. ඒ ආගන්තුක යුවලේ සිටුවර ගි ගදරාවේ නවාතැංගන්නේ දරාත්‍රිය එදා ඒ සිටුවරයා තමන් ගෙදර සුලතරේ තැටිකරවා බැල්ලිය මේ බැල්ලිට කන්න දුන්නා. දෙක ආගන්තුකවාපු යෝලගි පිරිමි පුද්ගලයා මික දැක්කා දැකල මේමනු සැටිහිතුුණා ැ සිටුවරයාන සිටතුමා තමන් බොහ මාදරෙන් හදන වඩන්න දැම් මේ සුරතලාට කන්නද දෙනු. ඒක දැක් කලා අර ආගන්තුකආපු මනුස්්‍යයටි හිතුුණ මේගෙදර බල්ලෙක් වෙලයි පුදුනත් කොච්චර වාසනාවක්ද කියලා. හොමේ තුුණ පිංතුන මේ මනුස්සයා එදාාරය හදිසිරෝගී තත්ත්වයක් ඇතිවෙලා මැරුණා අර බැල්ලිගම කෝසේ බල්ලෙක් වෙලයි පුදුුණා. බලන්න පින්හතන මේ අපේ ප්‍රාර්ථනාවල ඉටිුවෙන විදිය. ඒ නුසයගක ලඟගේ එක අවශ්‍ය කරන පින් තිබුණ නිසා තමන්ගේ කැමැත්ති ට වුණ එ ඔන්නයි වගේ තමයි පින්හොතනම ප්‍රාර්ථනාව ලිටුවෙන්නේ ී එනිසා අපේ පින්ංහතුන් මතකතියාගන්න දැන් අර අර වගේ දැං අර මිත්‍යයා දුෘෂ්ටික අදහස්වලින් පිරිස සම්බන්ධ වෙන කොට එයාල සම්බන්ධ වනි අ මිත්‍යාදෘෂ්ටිය ීතේ තියාගෙන්ෙන එතකොට දැන් එකට පින්කරන ෝදව එකට මොුණ ගැහෙනවනි ැං ර මිති්‍යයා දුෂ්ටිත්තේ දහසති බිච්ච කෙනා තමන් ඉවිල්ලි කරගත්තු පිනෙෙන් ඒ මිත්‍යයා දුෘෂ්ටික සංකල්පය සංසාරය වැඩි කරගන්නවා බලවත් කරගන්නවා එතකොට දැන් ඕ ක අපට කොහොමද බලපාන්නේ අපිට බලපාන්‍ය පින්හතුන අර කෙනා සමහරවෙලාට දෙහර එකට පින් කරන එකට මොුණ ගහෙන වගේ ඒ කෙනා අපිත් එෙ එකයි එකතුවෙන්න පුළන් ඊළඟ ජීවිතය අපි අම්ම වෙලා තාත්ත වෙලා දරුවවෙලා ඉපදින්න පොළුව අපේ සැමියවෙල අපේ බිරිඳවෙල් අපේ සහෝදර සහදරය වෙලා ඉපදින්න පොළුවවා හිතන්නකෝ ඒජීවිතයේ අපේ සම්මාධිට්්‍යිය බලවත් අපි හොඳ සම්මාධිත්්‍යයක ඉන්නගෙන පින් කරනවා අන්න දාට පංහතුනි අර පිංවල්ලට අර මිත්‍යාදුෘෂ්ටිය බලවත් කරගෙන පොද්ධවිය කොච්චර බාද කරයිද පිහුතුනු මතගැතින නන්දී පාසතුමා නන්දිී උපාසකතුමාගේ බිරිධ තමයි රේවති උපාසකතුමා කෙනෙ මහා සද්ධාවන්ත උපාසකතුමාර දවසක් බුද්ධ ප්‍රමුක සංගරාත්නයට කාම්ඹර පන්සීයක් එක සංඝාවාසයක් හදර පූජ කරා දෙ බංහතුරු මතගැතිනේ ඒ පූජාව කරපු දවසේ ද්ධ ප්‍රම සංගරාත්ය ධන වලදල ගියාම රේවතියමකද කලි බදබාජනයක් අරගෙන අ හාමුදල දන්වලදපුේ ධන ශාලාී බිම හලාගෙන ග එතන හලාගෙන ගා ඉ පසදී මිනිුසුන් ටැවිල්ල පෙන්න්නනවා මින්න නුබලාමී මේ හික්මුණයි කියපු සද්ධහවක් කිය තියෙන සීලවන්තයෝ කාපුබීපු තැන්වල හැටි කියලා අ මිනිස්සුගේ හිත්වල අප හැදීමක් ඇති කෙරෙවා නම් බලන්න පින්හතුනේ නන්දය උපාසක තුමාගේ පංකාම්වලට කොච්චර බාද කරාද ඔොයි වගේ විශාල වශයෙන් උපසක තුමාක් කරන කරන පින්කාම්වලට බාධලා ොමුති පාසකතුමාගේ බිරිඳ වෙලාලන එපදදුුණි. ඉදිේකත් සමහර වෙලාට සංසාරේ එක්කට්ටම පින්දහම් කරගෙනෙ කටමින්දගෙන ආපු කෙනෙක් නිසාවෙන්න ඇති හාම් වෙෙන්න්නනැත්ති. ඉදි ඔන්න ඔය වගේ තමයි සංසාරට අන්නාර වගේ අර නොමනා මිනිස්සු පින්කම්වල්ට එකතු කරගත්තෙන් පස්සෙදී අපට වෙන පාඩුව. ඉදි ඒනිසා මේ කාරණාව, තටම බොහම බරපතල කාරණාව අපේ සංසාරයට අපිට බලපාන. ද මිකගෙන හිතන්න පින්කංකරධ්‍යපයේ පිංහොතු. හැම වෙලාවකම තමන්ට තමන්ගේ සංසාරයේ පිළිබඳ යම අඔවබෝධයක් තියෙනවන යන ගමන පිළිබඳ පැදීමත් තියන මිනිමේ කාරණාව නොසලකාහරින්නේ පමුකද මේික විශේෂ කාරණාව. තිනිසාම පින්කම්වලට පිරිස සම්බන්ධ කරගන්න කොට ඇතටම පින්හතුම් බලන්න පුළුවන් තරන් සම්මාධිත්තිික පිරිස සම්බන්ධ කරගන්න. වෙලාවකම බලන්න සම්මාධිට්ටික අදහස්තියන පිරිස සම්බන්ධ කරන්න. ඇතරම දැං ඔය වගේ කාරණාවකද කෙනෙ ප්‍රශ්නයක් හහාවිේ මේ කන සම්මාධ ිට්ික මි්‍යා ෘෂ්ටි දෙක අපි කෝමද හොයායගන්නේ. මං ඒකට මේම අදහසක් ඉදිරිපත් කරන්න මේ ඇතරම මේ ම පෞද්ගිලක හිතන අදහස අපි පිින්තුර මිනිම ක්‍රමියට ඔය කාරණාවට විසුදුමක්හොයාගන පුළුව. අපි හිතුම න කෙනෙක් සම්බන්ධ වන්නවා ඒ කෙනා පිළිබඳ පරික්ෂා කරල බලන්න ඒ කෙනා තමන්ගේ අදහසට වඩා භාගිවතුන් වහන්සේගේ අදහසට මුල් තැන දෙෙන කෙනෙදද කියලා අන්න එහෙම අය පින්වතුන ඇසුරු කරන්න කිසීම බියක් ඇති කරගන්න එපා ඒ කෙනා මොන්න තරං දරුණු පුද්ගලෙ ක වුණත් කොයි තරම් වැරදි කරන කෙනෙක් වුණත් තමන්ගේ කරන දේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කාරණාව කිදිරිපත් කරදි ඒක පිළි අරගෙන එක නිවැරදි කරගන්න වනං එකන භාගතු වහන්සේගේ වචනයට මුල් තැන දෙනව වනං අන්නේ වගේ පිරිස පින්හතුන සම්බන්ධ කරගන්න පුළුවන් තරං පිවතු උත්සාහගන්න. එමොකද ඕවු නැසුරු කරන්න බයක් නැමොකද අපි එතම ඔවුන්ගල්ලඟ යම් මිත්‍යාදුෘෂ්ටිකය හැසිරීමක් තිබුණ අදහසක් තියනවා මොකක් කරදයක් කරන්නනකොට එකට විරුද්ධව මිථ්‍යාදුෂ්ටි අදහසක්කි දිරිපත් කරනවා තමන්ට ඒ කාරණාව පිළිබඳ සම්මාධිට්ඨික අදහස ධර්මය තුළින් දැනගෙනනම් තමන් කරන්නේ අන්නේ ඒ වෙලාවට තමන්ට පුළුවන් අර කෙනාටේ කාරණාව කියල දෙන්න එරි දැ අර භාගතුන් වහන්සගේ බුද්ධ වචිනයට ගරු නොකරන පිරිස සම්බන්ධ කරගන්නනිපා කියල කිය ෙයි ම. ඔවුන්ට කොච්චර කරුණේ දිරිපත් කරත්. ඔවුන් තමන්ගේ අදහසේ නිහාදයක් හිතන්න කැමැතිනේ. තමන්ගේ ඥානයට වැටහෙන ප්‍රමාණයට ඉහාදයක් තමන් හිතන්න කැමැතිනේ. තමන්ට වැටහෙන ප්‍රමාණයම තමයි හරීගෙන තැනේ දෙගෙන වුන් කටියයුතු කනවා. අන්නේ වගේ මිනිස්ු ඇසුරු කරනක පංහතුන අපට හරි පාඩුව. එනිසාපේ පින්හතුම් පුොළුවන් තරං තමන් පිංකරද්දී සම්බන්ධ කරගනු ත් සහගන්න මීම්. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වච්චිනයට ගරු කරන. දම්ම දජ කියන කාරණාව ගැන ධරමය දජයක් කරගෙන ඉන්නවා. ධර්රමිය උඩින් තියාගෙන කටයුතු කරන පිරිස හැම්ම තිස්සේම ඇසුරු කරන්න ගන්නමකොද එහෙමයි ඇසුරු කරන එක පින්වතුනි කිසිම පාඩුවක්න අපිට උො උන්ගේලාඟ අඩු පාඩුවක් තිබුණත් බයිවෙෙන දෙයක් නැමකොද අඩුපාඩුව අ භාගතුන් වහන්සේගේ බුද්ධ වච්චනය පෙන්වලේක කියල දුන්නම එකුන් හදාගන්නවනි අන්න ඒ තත්්ටියයට අප පිහතුම් පත්තුනු මට හිතෙනවා අපේ පිංහතුන්ට ඒ කාරණාව ලාව්‍යයක් වී තිමඟ අපේ පිින්වතුන්ට අරබගේ ප්‍රශ්නයක් කකාවත් එක කොහොමද විසඳ ගන්න කියන කැයටට එමං මේ උත්තරයක් දුන්නේ ගන්නේ ක්‍රමයට මටහිතනමි සම්මාධිට්ටික පිරිස කවද මිත්‍ය දෘෂ්ටික පිරිස කෞුදකිලාල අපට තෝරල බේරල ඇසුරට ගන්න පුළුවන් අපේ පින්කම්වට අපට සම්බන්ධ කරගන්න පුළවා. දැම්බල අපේ සමාජයේ පොන්ව ගුඩා වෙලාට දැකල තියෙනදයා ඟු සමහර උදවිය බලන්න ගිවල්වල ධර්ම දේශනා පවත්වනවා. තීක සමහර අය ඇත්තටම කරනි චාරිත්‍රයක් හැටියට. අප අම්ම වෙනුවෙන් තාත්ව වෙනුවෙන් කෙ තින්ගගේෙල්ල බනපින්කං කරනවා ඉදර දෙංඔගේ බනපින්කමට නෑ ොන්ටත් තින්න කියවා යාලුවන්ටත් තින්න කියවා හිතවොතුන්ටත් වෙන්න කියෙනවා සල්වාසින්ට තුක්කෝට වෙන්න කියනවා. උත්තන බලන්න, පින්වතු පින්කමට සම්බන්ධ වෙන උද්දවිය කොටස් වලට බෙදල බැලුවොත් මට හිතු නොයි කාරණ හොන්තට තේරුම් කරගන්න ොළවා උන් සමහර උද්දවියනවා අ යුතුකම්මට එනවා හරියට නිකාරන බෝජන සංග්‍රහටයනොවාගේ ඔවුන් ඉන්නේම බනගෙදරෙන්නේ බනහන්න නෙවෙයි ඉතිනින් දෙෙන ආහාර්ථික බලාගෙන. දේ නිසා ඔවුන් සමහරලාටතිං අර බණවෙලාව පහවෙලා තම ඉන්නේ. ඒ සමහර ඔයාතරී ඔහොමයින් අදහස්වලින්ෙන් අය සමහරලා එනවා සුරාපානය කරන්න බලාගෙන. එරි ත නැවිල්ල නොෙක් නුයි කල්ලාප සල්ලාප කියවන්න බලාගෙන එදි හිමයිල සමහරලාට හොඳට සම්මාධිත්තිිකවර පින්කම සෝදානන් කරලා තිබරනගේ බනගිදරැක් කෙනා ඒ වට දොස් කිය කිය බැන බැන. ඔන්නු වට තම ඉන්න සමහර දවී. ඇති වංහිතන ඕූ වගේ තැන්වල මිනිමේ වගේ පිරිස හොන්ද ට අඳුරගන්න පුොළ. අපේ පිංවතුන්ට ඕනක් කමක් තියෙන්නේ ධර්මදේශනාමේ පිනක් කරගන්න නං එතන අපේ පිංහතුන් කිසි වෙලාවකමි හිතේ සැක සංකාවක් ඇති කරගන්නන්නේ පාමි ඉන්න පිරිස ප්‍රමාණය එහෙම හිතේ බයක් ඇති කරගන්න එපා එක්කිිනයිත බනහන්නේන්නේ අන්න එකනාට බනගෙදර කියන්න නැතැ ගොඩාක්කය අරදැන් සමහර වෙලාට පින්කන් කරනකොට බයිට පින්කං කරන වුවගෙර ඔය අසත් පුරුෂ ධනවල තියනව පංහතු පින්කං කරදි සමහරයගේ අදහස් භාගතුනහස් දේශනා කල්ලා. සමහලට එහිම අදහස්සලින් සමහරයි පිංකන් කරන්න ඒ තත්ත්වයට අපේ පින්හුතු පත්තිෙනිපා. එක්කෙනයිද අඩ මේ බනගෙදරින් මේක ප්‍රතිඵේ ළඟා කරගන්න අන්න ඒ කනාට පින්හුතු පනිිවිඩේ කියන්න. ඒ කෙනාව ගින්නවගන්න යුතුකං ගිටු කරගන්න ඕන්නන්. යුතුකන් ඉටු කරන වෙන වෙන අවස්ථාතියනති ඒ විලාවටැවිල යුතුකං ඉටු කරලන්න. අර පිංකමයිද අපේ පතු පුළුවන් තරම් පරිසංකරගන්න අන්නරවගේ යහපත් අදහස්තියන පිරිස විත්තරක් සම්බන්ධ කරගන්න මොකද එක අපේ පින්හතුන්ට ලොක්කූ ලාබයා නැත්තං ඔය කාරණාව සාමාන්‍ය කෙනෙක් හිතුවට ඒ එකෙච්චර ගණන්ගන්න ඕන කාරණාවක් ෙවෙේකල් නොසලකා හැරියෝත් උන්න බලන අපේ පින්හතුන් මේ වෙන පාඩුව එ සිටතුමාගේ මාලිගාවේ දෙව් දුවක් කැටියට වෙලා නිපදුණේ බල නිති කොච්චර ලොකු හානියද සිටතුමාගේ මේ ගමනට නන්දී උපාසකතුමාගේ බිරිඳ වෙලා ඉපදනේ මේ ඒ මිත්‍යා දෘෂ්ටිකා දහස්තියෙන කෙනා. බණ ඔහොම සංසාර අපට ඔය වගේ අය මොන ගැහුණු කුච්චර ලොකු පාඩුවක්ද. එනිසා බණ කියන තැනක ඇත්තටම අපි හරී කැමති දහදනෙ කරි කමක්නෑ ඒ ධර්ම දේශනාවෙන් හරි ප්‍රතිඵල ලබාගන්න පිරිස ඉන්නවන දි අන්නේ පිරිස පුළුවන්තරන් තෝරගෙන මංකෙන අපේ පින්වතුන් අපේ පින්ඔත්තුන්ගේ පින්ංකං සෝදානන් කරගන්න පින්කං කරන්න නැත්තන් අපේ පින්වොතුන්ට ලොකු පාඩුව සංසාහරටවෙනි වෙන දේවල් වගේ නෙමේ මේ පින්කරන තැන්වලට හෙම එකතු කරගන්න ලොකුපාඩු තිංසා තමන්ට මච්චර, පිරිසක්කාව තමන්ගේ පින්කමට මච්චර, පිරිසක් රැස්සුුණ. ගොඩාකයිගේ තියෙන්නේෙ පංවොතුනර කරන පිංකමේ වටිනකමනෙවෙයි ඔ බලන්නේ. ඒ පිින්කමි මි බාහිර කොටස බලන්නේ. එක අලංකාරය එමන ඇත්තම් පින්කමට සම්බද වන පිරිස ඌව තමයි ගොඩා කලාවට ගොඩක් අය සැලිළිමත් ප හතන. ඒ වනව සැලකිිමත්තිෙන් ඕන. අර යහපත් කාරණා ධරම කාරණාවල් ගැන සල්ල කෙළිමත් වෙලා අප පින්හතුම් පිින් කරගන්න. එක්කෙෙනයිද සම්මාධිට්ටික කදහසයෙන් පින්කමට සම්බද්ධ වෙන්නේ. ආන ඒකින සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගෙන අප පින්හතුන්ඒ පින්ංකං කරගන්න. ඒක ලොක්කූ වටින කාරණාවක් මංහිතනවා මංඒක මේක පොඩි වෙලාවක් කරගෙන විස්තර කල්ල දුන්නේ. අනේ පිටිු සිටුතු මාට කොච්චලොකු පාඩුවදමේ ුුණේ තමන්ගේ ගෙදර, ත්‍යාදුෘෂ්ටික වෙලා දෙවී එෙක් වෙලා ඉපදිලා බලන්න ඒ වෙලාවේ හැබැයි සිටතුමාගේ තිබිච්ච සද්ධාව අර දෙවදුව වගේ මිත්‍යාදුෘෂ්ටික අදහසට වඩා බලවත් එක මෙතර තිනෙන වැදගත්ම කොටස ඔයි වගේ මිත්‍යාදුෘෂ්ටිකෝ සංසාරය අපිටඔ යාඩු පාඩුවත්තේ කාපු නිසා සහට අද ඕන තරම්ුණ ගහෙනු ොළුව නමුත් බලන්න පංහතුනි අනේපිට සිටතුමා ඒ වෙලාවෙදී කොයි වගේ ප්‍රසිචාර දෙව්දුවට දුන්නේ දව්දුවටේ විලාවෙේ දුන්නය නුඹ නෙවෙහි නොඹ වගේ සීයක් ඇවිල්ල කිව්වත් නුඹවගේ දාහක් කඇවිල්ල කිව්වත් නුඹවගේ ලක්ෂිය කැවිල්ල කිව්වත් මම දන්දිනේක මම පින්කරණ එක නුඹලට නතර කරන්න බෑකිව්වා බලන්න පිංහතුනේ සිටතුමාගේ සද්ධහාවකොයි වගේද කියලා මං කියන්නේ අපේ පිංතුනුත් මේ සාසන සැබෑ බුද්ධ ශ්‍රාවකෙක් නං ඔන්නඔය තරමටව සද්ධාව හදාගන්න බලන්න විවිදධ විවිධ දෙනා ඇවිල්ලා තමන්ගේ සම්මාධිට්ටිට හානිකරයි නොෙක් නොයෙක් පැතිකාඩයන් වලින් ඇවිල්ලා තමන්ගේ සම්මාධිට්ටියට හානිකරයි අන්නේ වෙලාවට හරිටර නගරේ මැදතියෙන්න ඉන්ද්‍රකීලයක් වගේ අපේ පංහතුන් තමන්ගේ සද්ධව රැකගන්න බලන්න සදධාව විඳගන්න පා හරියට මේ අනීපිඩ සිටතුමා වගේ කවුරු මොනදේ ඇවිල්ල කිව්වාත් මම මේ මගේ සද්ධාවට නංහානි කරගන්න නෑ කියලා අපේ පින් ඔඋතුම් අධි්ඨාන කරගන්න අනීපිඩ සිටතුමා ඒ වෙලා වෙ දෙවදුවටමකාක්ද කිව්ව දෙවුදුවට කියනවා මට දුකයි කිව්වා මේ තරන් සම්මාරිට්ටිකව පින්කරන මේමාලිගාවේ නුබවගේ මිත්‍ය දෘෂ්ටිකගේ ජීවත් වෙන වකිල දැනගත්තෙ එකට. එක මොහොත්තක් ඉන්නෙපාකුවා දැම්ම මේ මාලිගාවෙන් පිට වෙලා යන්න කිර්වා. තේ වෙලා විදී අර දෙවදුව මාලිගාවෙන් පිට වෙලා ගියා මොකද සිටතුමා ග්‍යවසරේ නැතිවුණොත් ඇට මාලිගාවේ ජීවත්යෙනෙ බෑ තිනසෑ මාලිගාවෙන් බැහැල යන්න ගිය ්‍යන්දිමට ඇයට ඉන්න ැක් නැතිවුණා දි අධිපට නගරක්ෂකද දෙවියන්ගෙලාඟට ගහිල්ලෙකුවා ස්වාමීණ මටම වගේ කරදරයක් වුණනා ටතුමා. මාව මිත්‍ර කරල දෙන්න කියලා. නගර ආරක්ෂික දෙවියෝග කියනවා නම්ඹ කරලතිෙනෙ මහ බරපතල වරද. නම්බ වෙනුවෙන් ම ගීල සමමාවිල්වා සිටතුමා මට සමාව දෙන්නෑ කිව්වා. නි සමට ප්‍රශ්නට මෙැදිහත් පෙන්ෙන බැකවවා ක ඕන්නන් ගිහිල්ල සතරවරණ දෙවියන්ට කියන්නෙකුවා. සතරවරන් දෙවියංගිළඟට ගියා. සතරවරන් දෙවියෝත් කියනවා. නුම්ඹ වෙනුවෙන් අපි ගිහිල සමාවිල්ලුවත් සිටතුමා අපිට බ සමාව දෙන්නේ. එනි සොයි ප්‍ර්නට අපට මැදිහත්වෙන්න බෑකිවවා ශක්‍රදදිවියන්ට ගිහින් කියලා බලන කිව්වා. ශක්‍රදවියන්ගෙළඟට ගියා. ශක්‍රදිීවියයොත්කිවේ කතාවම තමයි. ඔයි ප්‍රශ්ට මට මැදිහත් වවෙන්න බැකකිවා. නමුත් මම උපායක් කියන්න කිව්වා. යි සිටතුමාට අහිමිවෙලා ගියපු ධනය නැවත බහණ්ඩාගාරයට පුරුුවල දෙන්න කිව්වා. දීලා නුඹගිහිල්ලා සිටතුමාටයි කාරණාව කියලා. සමවිල්ල කිවා. එතොට සමාවදයකිවා. ඒද ද තු ඒ විදිටම න ත්තු මිනිසු ට හිල්ල යිල් ෙන ඒව ගෙනනල බහණඩාගර පුරල ඉල ගට කට හට ප්‍රමාණ යක් මහ දද හ ගෙන ගේ ක් ಂඩ රල. සිට ට හිල් කිය ටතු තු ගේ හිස් ති ച හಂඩ ම ිර සිටමන මට ං කරපු වරදරමට සමාව දෙෙන්න්න කිව්වා ති සිටතුමයි වෙලාවෙ කියනවා නම්බ දොස්කිවේ මටනෙවෙේ නබ දොස්කිවෙේ තිසරණවලට එන බුදුරජාණන් වහන්සගේ ළඟට ගිල සමාවගන්න බදුරජන්වහන්සේ නුට සමාව දුන්නුත් ම සමාව දෙෙන්න්න කිවා තේවෙලාවේ බුදුරජාන් වහන්සේ ළඟට ගිල්ල මේේ කතාව කිව්වම ති බාගිතුන් වහන්සේ වෙලා වෙද්දී දියෝදවට ගාතාවකින් මේ කාරණනා පැදිලි කල්ල දුන්න පාපෝපි පස්සති බද්දරං යාව පාපන්න පච්චති මේ පෞකාරයා පෞුකරන කාලයේ ඒ පව පලදනි නැත්තං බාලයා පාපී ආදීනවේ දකිනිිනේ පවකරන කෙනා පවෞකරන කාලයේ ඒ පව පලදෙනි නැත්තං බාලයා පෞකරණ එක හොඳ දෙයක් නෙවේ කියල පිළිගන්න සෝදානන්නේ නමුත් යම් දවසක ඒ බාලයට ඒ පෞකාරයටේ පල පල දෙනකොට තමයි පවකොච්චර දරුණු දෙ කළ තේරෙන්නේ ති අන්නේ කාරණා පැහැදිලි කළ දුන දෙවෝදුවට දෙවදුව අර කරපු දේ කරපු දවසේ හිතුවෙන ෑනේ තමන්ට වෙන හානිිය නමුත් අන්තිමට තමන්ට ඉන්න තැන පවා හිමිනුකොට තමයි තේරුුණේ තමන් කරගත්තු පවේ බරපතලක. ති කාරණාව භාගතුන් වහසේ පැහැදිලි කරල දුන්නම බුදුරජාන් වහන්සේ වෙලාවෙදිමි සිටතුමාගේ සද්දහවගේනු කරන්නක් බාගතුන් වහන්සේ අමතක කලේ නේ භාගතුන් වහන්සේ සිතුමාගේ සද්ධහ වගේ කරා සිටිතුමනි නොඹ වගේ සද්ධහවතියන ප්‍රඥාවන්තයෝ අතීති තිටිය කර කදිරංගාර කියල ජාතකයක් දේශනා කරනවා ජාතක කතාාවේ තියෙන ජතිෙන බොහොම දිගයි මම කාරණාවට අවශ්‍ය ප්‍රමාණින් කොටසක් විතර පැහැදිලි කරන්න එ ජාත කතාව තියෙන්නේ අපේ බෝසතාණන් වහන්සේ සිටුවරෙක් වෙලයි එක ජීවිතයක උපදිනවා ඔය ජීවිතේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිරෝධ සමාපතිර සමවැදිල උන්වහන්සේ දවස් හතකින් නැගිටලා මේ සිටතුමාගේ මාලිගාවටෙනවා පිඩපාති තින් පසේ බුදුරජාන් වහන්සේ වැඩී බව දැනගෙන තේ වෙලාවෙදී බෝසතන් වහන්සේ පාතරය අතවශේක්‍යවා ගෙන්න්නවල ඒ පාත්‍රයට දානිිකක් පුරුවල සිතුතුමා තමන්ගේ දෑතින්ම පසේ බුදුරජාන් වහන්සට පූජ කරන අරයනවා මේක දැක්ක මාරයා මාරයා කල්පනා කරහා මේ වෙලාවෙදී පසේ බුදුරජාණන් වහන්සේගේ ධනයට හානි ලොත් බුදුරජන් වහන්සේ අද දංවලදනක නොකළෝ පසේ බුරජාන් වහන්ස පිරුම් පානවා මුදුන් වහන්සේට අද ආරනු ලැබුණු තුන් වහන්සේ පිරනවා පානවා ඊළඟට බෝසතාණන් වහන්සේට පින කරගන්න තියෙන අවස්ථාවත් ඉතිවෙනවා. ඔන්නය ප්‍රතිඵල දෙකම දැකළ මාරයමොකද කළේ බෝසතානන් වහන්සේ පසේ බුදුරජාන් වහන්සේ වැඩයි නත්තර මැදීන් ගිනි වලක් මෙව්වා අප ිුතුන්නේ මේ්ුවත් එකටිකක් තීරණය කරල බලන්න අපේ සමාජයේ මේ අසත්පුූරුෂ ගතිතියන්න මිනිස්සුන්ගේ හැසිරීමමොමොන වගේද කියලා පේනවා නේද පින්හතුන මේ පෞකාර අදහස් එක්ක සංසාරේ ගමං කරනෙක කොච්චරලොකු පාඩුවක්ද කියලා මේ මහා පිංකමක් කරන මේ උත්තමයගේ පිනටයි මහා උත්තමයකගේ ගුණටයි කිස්සිම බියයක් නැතුව මාරයා බලනොකුමි හානිකරපු විදිය ඒේ වෙලාවේ අහම්බිෙන් මෙ විච්චමේ ගිනිවලදිහා දැකලා බෝසතන් වහන්සේ කල්පනා කරනවා මේකනං මාර්රයගේ වැඩක් මතමයි ඉදේ වෙලාවේ ගිහිල් අහනුව නුඹ මාර්ය නේද දිං මාරයෝගව්වා නමුත් බෝසතන් වහන්සේ සංසාරයේ දන්දිනකොට උන්වහන්සේ දෙනව කියලලා ඉදිරෙට අඩියක් ගත්තෝොත් උන්වහන්සේ අඩි කිස්සිම හේතුවක් නිසා පසට ගන්නිනේ උන්වහන්සේ වෙලාවේ මාරයට අභියෝග කරනවා හොඳයි නොබේ මාර බලයද මගේ සද්දහා බලයද බලවත් කියලා ඒ වෙලාවෙදී අර බුරපුුරානැගෙන ගිනි වලට බෝසතානන් වහන්සේ අඩියඇති වවා මොකටද ගින්නේ වල්ල මැදිංගිහිල්ලා පසේ බුදුරජන්න්නාසර දාණ්ඩික පූජ කරන්න හේතුව මොකද උන්නහන්සේටර්ධානෙ ටික වැරදුනොත් වඋන්හසේ පිරුණවම් පාණ් නිසාන බලන්න පිංහතුනී ඒ සද්ධහවෙ බලයද ඉති ඒ වෙලාවෙදී බෝසතානන් වහන්සේගේ සද්ධාව ආනුභාවයෙන් අර ගිනිවල්ල මැදින් නිෙළුමක් පිපිලා මහබෝසතාණන් වහන්සේගේ පාදය පිළිගත්තා ඒ පාදේ ගැටින රේනුව අහසට විසි වෙලා බෝසතාණන් වහන්සේගේ සරීරය තවරාගෙන බිමට ඇදගෙන වැටුුණා ඉතිින් ඔයි විද්‍යට රේනුවලිින් සරීර ඉස්පර්ශ කරගෙන ෝසතන් වහන්සේ පියවරෙන් පියවරේ දිරට ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සට දානනික පෝජ කරා එතිින් අපි භාගතුන් වහන්සේ මේ ජාත කථාව කියලා කියන්නේ සිටිතුමන නුම්ඹ වගේ සද්ධාවන්තයෝ අතීතියත්තිතියා භාගතුන් වහන්සේ අනේපිටි සිටුතුමමාගේ සද්ධහවාගේ කරා ති මම් මේ කාරණාවෙන් අපේ පිංවොත්තුන්ට කියන්නේ අපි පංවොත්තුුන්ගේ සද්හාවත් අන්නේ වගේ ශක්තිමත් කරගන්න තකොද මේ කාලෙ ඇත්තටම පි දකිනවා බහෝමි කාල විපත්තියත් තියෙන කාලවකවාන්වා. මිනිස්සු පවට දක්වන ප්‍රිය සමහාර අය පිනට දක්වන්නේ තමන් පිංකරන්න න්නෙත්නේ පින්කරන උදවට පින්කරන්න ඉඩ දෙන්න ෙත්න්නේේ. තිහෙම තත්ත්ය මේ වර්තමානු සමාජයේ දිහා දකිනකොට අපට පේනවා. ඇැබැයි තාම අතලොස් සයි එහෙම ඉන්නේ. තෙවුන්ගේ තමන්ගේ හැකියාවල් භාවිතා කර කර තමන්ගේ මේ සමහර අදහස් වලින් මේ අපි පින්වතුන්ගේ සද්ධහාවට හානි කරන්න විශාල උත්සාහයක් දැරනවා ඉඒ අ දෙව්දුව වගේ සමහර වෙලාවට දෙව්දුව අනේපිට සිටතුමාට බලන්නොකගේ කාරණාව කියොපු විදිහ බොම සංවේදීතනක් ස්පර්ශ කල තමයි අනේපිට සිටතුමාට මේ දන් දෙනයක නතර කරවන උත්සහ කළේ හැබැයි සිටතුමාගේ සද්ධාවටහානි කරන්න දෙව්දුව බලවත්තුනේ නේ දෙවු්දුවක් වුුණත් බලවත්තුනේ නෑ. අපේ පින්හොත්තුනොත් තමන්ගේ සද්ධහව අන්නේ වගේ දියුණු කරගන්න බලන්ඩ. මොකද අපි පින්ොත්තුන් එක දෙයක් පිළිගන්නමක ඩැං දැං ඔය සමහර බාල අදහස්තියන උද්දවිය පිංතුන සමහර වෙලාවට මේ පින්කරණේවටමච්චර බාධ කරන්නේයයි ඕන්ට ධර්මය පිළිබඳ අවබෝධයක් නෑ සසර පිළිබඳ අවබෝධයක් නෑ නමුත් අපේ පින්වතුන්ගේ සද්ධාව ශක්තිමත් කරගන්න ඕනු මොකක් ගැ හිතලද අපේ පිංවතුන් හිතන්න මට සසර පිළිබඳ අවබෝධයක් තියෙනවා ඇතරම පිතුන මේ සමාජයම පිංකරන උදවිය මේ සල්ලි තියෙනමට සල්ලි වැඩි වෙලා කරන දේවල් නෙවී ඕවන්ට මේ සංසාරයේ පිළිබඳ අවබෝධයක් තියෙනවා ඕවන් හිස ගිනිගත්තය හසේ වහ වහා පින්කරනොමොකද මාරඇත්තිික ගිවිසුන්ගහ ගෙනනේ කොයි වෙලාවි මැරීත දන්නේ නේ මැරුරුත් මේ ගොඩ ගහගොතුක් කෝමඉවරයි යොක්කොම දාලයන්නව සබ්බම් පහය ගමනීය ඔය බාල අදහස් තියන හදවමි මේ හිතන්න මේ මිනිස්සු පින්කරගන්නේ ඕන්ට සංසාරයේ පිළිබඳ අවබෝධයක් තියෙන නිසා ද මේ බලාල අදහස් තියන උද්දවයට සසර පිබඳ අවබෝධයක් නැතුුණට ඕවුන්ට තියනවයි අදහස අපිට තියනව යදහසකොද අපි පිළිගන්නවා මේ ජීවිත අත්හැරයාම මේ සංසාර ගමන නතරවෙෙනි නේ මට සංසාර යන්න දිගගමන තියෙනවා එක අපි පිළිගන්න අපි විශ්වාස කරනවා අපිට තව යන්න ඉඩ තියනෙනවන් නිර්යාල් එකසේ තිස්සායා ඒතුලෝකගණනාවත් තියනවා තිරිසල් ලෝක ඇ තිෙන අසුරු ෝක තියෙනවා මේ මොහොතේ මගවිය දම් මම හදාගත්තේ නැතිවුුණොත් ඔන්න ඕන තැනක වැැටින්න පුළුවන්. අන්නේ පිළිබඳ අපට විශ්වාසයක් තියෙනවා ඒ පිළි ගැනීම නිසා තමයි අපි මේ පින් කරන්නේ නැම් මේ බාලා අදහස්්‍යන මේ මිත්‍යාදෘෂ්ටික මිනිසු හිතන්න පා අනුවන්න කමින් අඥාන කමින් මේ කරගන්න දේවල් කියලා ඕන්ට වඩ අප ඒ පිළිබඳ හොඳ අවබෝධ ඇතන ඒ නිසා තම අපි වුව කරන්නේ අපි පව්වලට බය පෞකරන්න කැමති නැත්තේ පව්වල්ට බය නිසාමොකද දන්නවා අපි කලොත් තපට සංසාරයි මේ වගේ දුක්විදිීද වෙනවා කියලා නැත්තං මේ බාලයෝ හිතාගෙන සමහරලට ඇති මේ පින් කරන උද්දවිහාරි දුරුවලයෝ කියලා න් දුරුුවලයෝ නෙවී ඇත්තටම මේ පින් කරන උදවිය මේ බාලයොත්ක ගැටෙන නැත්තේ ඇත්තටම මේ බාල අදහස්ථයන උදවඇත්ක ගැටිලා මේ ලෝක ලබන දෙයක් නැති නිසා මේ ලෝකේ ඕන්ට ලබන්න ජයක් නැත්තටම මේ බාල උදවඇත්ති ගටලි එකයි ගැටි නැත එනිසා අපට තියෙනවා මෙන්න මේ යන සංසාරයේ පිළිබඳව බය ක මේ ජීවිතී බැරි වෙලාවක්කත් කොයි හරි තැනක නැතර වුණුත් නිරියල් එකසිීති සයත් තියෙනවා තිරිසං ලෝකතියෙනවා අපායවල් තියෙනවා අසුරුලෝකතියෙනවා ප්‍රේතලෝක තියෙනවා ඔය ඕනතැනක යන්න පුළුවන් ඒ නිසා තම අපි වහ වහා පින්කරගන්නේ තත්තරම මේ විශාල පාඩුවක් අසත්පුරුෂෝ කරගන්නේ මේ පින්කර නැත්තන්ගේ පිනට හානි කරලා ඒ නිසා අපේ පිංවතුන් ඒ විශ්වාසය හැම්ම තිස්සේම හිත තුළ ඇති කරගන්න ඒ විශ්වාසයට අපේ පිංවතුම් බාධ කරගන්න එපා මොකද අපේ පංවතුන් දන්නවා මේ යන්න තියෙන ගමනකොච්චර භයානකයිද කියලා අන්නේ කාරණාව හිතේ නගාගෙන මේ බාලයන්ගේ මේ අභියෝග හමුුවේ අපේ පිින්තුන් නොස්සලී කටයුතු කරන්න දැඩඩි විශ්වාසසිගින් කටයුතු කරන්න යටටම අනයි ඩු සිතුවාගේ. නුumbleඹලනෙව. නුම්ඹල වගේ කෝටයක් ඇැවිල්ල මගේ ඉදිරියේ මගේ මේ පිනටහානි කරන්නාවට මම කවදාවත් මගේ පිංකබට මංහානි කරගන්න. නොඹලො ඕන තරම් පෞ කරගන්න නිත්වා. නඹොු ඕන තර මේ සංසාරෙන් නොෙක්නුේ ජීවිතල දුක්කි නිත්වා. ැබැයි නුම්ඹල යනගමන මටඉන්නබෑ මටට වඩා විශ්වාසෑ මේ සංසාර පිළිමඳද තියෙනවා කියන දැඩ්ඩි විශ්වාසේකින්. පිඋතුම් පින්දහම් කරන්න තයන්නේ සද්දාව අපේ පින්වතුන් හැම්ම වෙලාවකම රැකගන්න උත්සාහ කරන රට මේ අනේ පිඩි සිටතුමාාවගේ තිංගේ කාරණාව සෙහි පත් කරමේ අපි අදද මේ දේශනාව නිමාවට පත් කරනවා යමළං අද දවසේ අපි පිින්ුතු මේ ැක කරගත්තු සියලුම පින් ේෂයම නෙනාලි කාවේ සභාපතිතුමන්ට සාමාන අධිකාර්තුමන්ට කාරරිමන් ලේපින්වත් හැමදිනාටම අපි මේ වෙලා ්‍යආශිරවාදය කරනවා ඔන් හැමදිනාටම මේ සීියලු පින් අනුමෝදැන් වේවා උන්ගේ සීලු යහපත් බලාපෘත්්‍ර ප්‍රතුමාන් සියල්ල මුදුන් පත් කරගන්නට මී පින උපකාරවේවා කලපිස් සාදෝ කියා පින් පෙත් අනුමෝදන් කරනවා. එවගේම තමයි විශේෂ පුුණාන මෝදනාවක් කරනවා මාසේ විසියෙක් පිනිදා අපි දන්නවා. ත්නාා ලකාවේ ධර්මදේශකයන් වහන්සේ නමක් කහැටියට පසර ගණනාවක් පුරාවටම පුරාවට නිත්නා ලිකාවත්යක වැඩ හිටිය අපි පංත් ගලිගොම ඥානදීපනායක මහිමි පාණන් වහන්සගේ ජන්මදිනය දිෙනවා තිමික අවස්ථාවක් කරගන්නවා මම පෙබරවාරි මාසි විසයක් පිෙනදිනට යෙදින ගලිගොම ඥානදී පින්වත් නායක මහිමි පාණන් වහන්සේගේ ජන්මදීනයට අතාශුරවාදය කරන්නේ තුන් වහන්සේට අපි රැස් කරගතු සියලු පින් බලයින්. උන්වහන්සේට නිදුක්බව නිරෝගේ බව, දිගාසිර සම්පත් ලැබේවා ලාශසිිරුවා දෙකරනවා නඟ පෙැස්කරගත්තු සීලොම පින්. ඔබා පැහැමදිනාට මනමෝදං වේවා, අවසානය ඔබාප ැමදිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරීෙන්, සුක සහගත ප්‍රතිපදවිං. උතුම් චතුරාර සත්‍ය ධර්මිය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංසධර්මිය, පාරමී ධර්මයක්ම වේවායි සාධූසාධෝසාධෝ කියා පාර්ථනා කරගමෝ. ආකාසටටා ചබുම්මට්ட்ட දේවානාග මහිදധిక pഞഞන්త අனுമෝதிත්වා ചරන්රക്കන්තුు සම්මා සබුද්ධ සාසනங ചරන්රക്കන්තු සම්මා සබුද්ධ දේசනங ചරන්රക്കතුు සම්මා සබුද්ධ සාവකං.